රොසෙල් ටයිල් බාත් වැස උපංග වෙනුවෙන් 30%ක් දක්වා වට්ටම් බාණ්ඩ 97ක වැට් කපන්න උත්සාහයක් තියෙනවා වැට් කපන්න අපි බලනවා කියලා මේ වාර්තා කරන්නේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි දිවයින පුවත්පත. ඒ අනුව සඳහන් කරනවා ප්‍රධාන වශයෙන් මේ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් කතාබහට ලක් කරන අවස්ථාවක් නිසා වෙන්ම මේ වැට් කපන්න පුළුවන් කමක් තියෙනවද ප්‍රධාන වශයෙන්ම බොහෝ දෙනෙක් අදහස් පළ කරමින් කියනවා විපක්ෂය පවා අදහස් පළ කරමින් කියනවා මේ අවස්ථාවේදී යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා ජනතාව දරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා මේ වැට් බද්ද පැනවීමත් එක්ක විශේෂයෙන්ම පුංචි දරුවන්ගේ ආහාර අත්‍යවශ්‍ය භාණ්ඩවලට ඒ නිසාවෙන් පුළුවන් නම් මේ සම්බන්ධයෙන් අවධානය දෙන්න කියලා යනුව තමයි වැට් බදු සඳහා අලුතින් ඇතුළත් කළ භාණ්ඩ 138ක් අතුරින් භාණ්ඩ 97ක් යළි එම බද්දෙන් නිදහස් කරන්න පුළුවන්ද කියන කාරණාව සොයා බැලීමට ආණ්ඩුව සූදානම් කියලා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහත්මයා සඳහන් කරන්නේ. එලෙස අලුතින් වැට් සඳහා යටත් කරන ලද භාණ්ඩ ලැයිස්තුව මගින් රජය රුපියල් බිලියන 378ක ආදායමක් අපේක්ෂා කරන බව තමයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ අනුව මේ වන විට 9.2% මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතය මගින් 2024 වර්ෂයේදී 12%ක් දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව කියන කාරණාවක් දැක්වෙනවා. කොහොම වුණත් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමට රජය සූදානම් කියන කාරණාව තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එහෙම වුණේ නැත්නම් එහෙම ලොකු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන්න සිදු වෙනවා කියලා සඳහන් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.